listening to Shwa FM 99.9. This is Voice of Sri Lanka, broadcasting in Sinhalese, every Thursday from 10 p.m. to 11 p.m. බෝවන් සිටි නගරයේ සිට ගුණට එක් වෙන විදුර සිංහල සංග්‍රහය සමගිනි ඔබ මේ එක් වී සිටින්නේ සෑම බ්‍රහස්පති දිනාකම රාත්‍රී 10 සිට 11 දක්වා 99.9 FM තරංග මාලාව ඔස්සේ අන්තර්ජාලයේ www.swrfm.org වෙබ් අඩවි තුලිනුත් ඔබට සජීවීව විදුර සිංහල සංග්‍රහයට සවන් දිය හැකියි सिडनी नगर पेवेत्ति प्रजा कट्यूत पिलिमनु तुरु तुरु ओबट लबागत है कि अब के वेब बड़वी तुलिं पिविसेन www.vidurumedia.net අපගේ පසුගිය වැඩසටහන් වලටත් ප්‍රජා නිවේදන ප්‍රජා කටයුතු වල ඡායාරූප සහ සිඩ්නි කලා නිර්මාණ තොරතුරුත් විදුරු මීඩියා වෙබ් අඩවිය ඔස්සේ ඔබට ලබා ගත හැකි. ඔබගේ ප්‍රජා නිවේදන යොමු කරන්නට අපගේ ඊමේල් ලිපිනය vidurumedia@yahoo.com.au ඔබටත් විදුරු සිංහල සංග්‍රහය හා එක්වීමට හැකි. අපගේ දුරකථන අංකය 0425272945 හෝ 0433330638. අයිබෝවන් සුබ නව වසරක්. සෞභාග්‍යමත් නව වසරක් පතමින් මෙදිරියේ සිට ඔබට කතා කරන මම සුජීව මුදුලගේ Voice of Sri Lanka සහ විදුර සිංහල සංග්‍රහය ඔබට ගෙන එන්නේ අද සිඩ්නි පුරවරයේ සිටයි. අලුත් දවසක අලුත් මාසයක අලුත් අවුරුද්දක ඔබ හමුවන බවට පසුගිය සතියේ අපි පොරොන්දු වුණා. ඉතින් ඒ පොරොන්දුවේ විදියට මිශ්‍ර කරමින් නව ජවයකින් නව පන්නරයකින් නව පන්නේ විදුර සිංහල සංග්‍රහයක් වසර 2015 සිට ගෙන ඒමේ බලාපොරොත්තුවෙන් අද මැදිරියට ගොඩ වුණේ. අද ටිකක් වැඩිපුර අපි ශ්‍රී ලංකාව පිළිබඳව කතා කරනවා. ඔබ දන්නවා මේ වෙන විට ශ්‍රී ලංකාවේ මැතිවරණ උණුසුම ජනාධිපතිවරණ මැතිවරණ උණුසුම ඉතාම ඉහළයි. ඉතින් සතියකට සැරයක් අපි හමුවෙද්දී ඒ පිළිබඳව කතා නොකළොත් මං හිතන්නේ ලොකු අඩුපාඩුවක් හරියටම තියෙන්නේ තව දවස් 7යි. ලබන සතියේ අප ඔබ හමුවන විට ශ්‍රී ලංකාවේ ඡන්දදායකයින් මැතිවරණයේ සඳහා තම ඡන්දේ පාවිච්චි කළ ඉවරයි. ඡන්ද ප්‍රතිඵල බලාපොරොත්තු ඉන්න වෙලාවක තමයි අපි ඔබ හමුවන්නේ. ඉතින් අපි ඒ ගැන මතක් කතා කරනවා මේ පසුගිය සතියේදී මොනවද උනේ දේශපාලන කර්ලිය කියලා. ප්‍රධාන විශේෂයෙන් අපි සාකච්ඡා කරන්නේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා සම්බන්ධයෙන්ුයි අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම පසුගිය සතියේ ශ්‍රී ලංකාවට ඒ තරම්ම සුදුසුුනේ නැහැ. 1957 පස්සේ ඇති වූ දරුණුතම ජල ගැල්මට ලංකාව මුහුණ දුන්නා පසුගිය සතියේ. ඉතින් ඒ පිළිබඳවත් කෙටි වැඩසටහනක් ගෙනීමට බලාපොරොත්තු වෙනවා. ඒ ශ්‍රී ලංකාවේ ජනතාව කොයි විදිහටද ඒ තත්ත්වයට මුහුණ දුන්නේ, මොන වගේ තත්ත්වයක්ද මේ වෙනකොට ඇති වෙලා තියෙන කරුණු කාරණා පිළිබඳව අපි මදක් කතා කරන්න සූදානම් ඉන්නවා. ඒ වගේම ඔබ දන්නවා අපි ජ්‍යොතිෂය ගැනත් විටින් විට ඔබ වෙත වැඩසටහන් සමීප කළා. මහින්ද කරුණාරත්නයන් අපිට සම්බන්ධ කරගන්නට බැරිුණා. අද අදින් නැරඹෙන වසර 2015 ඔබගේ ලග්න පලාපලවලට අනුව ඔබට කොයි විදිහටද මේ වසර බලපාන්නේ, කොයි විදිහට සුබද අසුබද කියන කාරණය පිළිබඳව සාකච්ඡා කරන අපි බලාපොරොත්තු වුණා මහින්ද කරුණාරත්නයන් සම්බන්ධ කරගන්නට. නමුත් අපිට බැරි වුණා. කෙසේ වෙතත් අපි ශ්‍රී ලංකාවේ ප්‍රවීණ ජ්‍යොතිෂ්‍යවේදීනි චින්තා වික්‍රමසිංහ සම්බන්ධ කර ගැනීමට පුළුවන් වුණා. එයා අපිට එවා තිබෙනවා ඔබගේ ලග්න පලාපල. ඉතින් මම ඒ පලාපල ගෙනීමට බලාපොරොත්තු වෙනවා. ඒ සියල්ලටම කලින් ඔබ දන්නවා අපි ශ්‍රී ලංකාවේ වගේම ලෝකෙත් අද වගේ දවසක අතීතයේදී මොකද වුණේ කියන කාරණය පිළිබඳව අපි අවධානය යොමු කරනවා. අද නම් පළවෙනිදාවක් නිසා බොහෝ දේවල් තිබෙනවා. නමුත් කෙටියෙන් ගෙනීමටයි බලාපොරොත්තු වෙන්නේ, මොකද අනිත් වැඩසටහන් ගෙනීමට අවශ්‍ය කාල වේලාව ඉතිරි කරගත යුතු නිසා. අද පළවෙනිදා
ජනවාරි මාසයේ වසර 2015 1802 දෙකේ බ්‍රිතාන්‍ය අනසකට යටත් වූ ලංකාවේ ප්‍රදේශ රජුට අයත් විජිතයක් බඩපත් කරලා තියෙන්නේ අද වගේ දවසකයි 1849 බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට එරෙහිව 1848 කැරළට නායකත්වයේ දුන් ගොංගාලේගොඩ බන්දා එහෙම නැත්නම් පෑලියගොඩ ඩාවින් ඉංග්‍රීසින් විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවමකට යටත් කරලා මලක්කාවට පිටුහල් කරලා තින්නෙත් අද වගේ දවසකයි. බොහෝ දේවල් ආරම්භ වෙලා තිනු අද වගේ දවසක නීතිපති දෙපාර්තමේන්තුව පිහිටවීම වෙලා තිනෙත් 1844 අද වගේ ජනවාරි පළවෙනිදාවකයි. ශ්‍රී ලංකාවේ බස් ව්‍යාපාරයේ ජනසතු කිරීමත් සිදු වෙලා තියෙන්නේ අද වගේ දවසකයි. ඒ වගේම 1962 පාලන භාෂාව සිංහල භාෂාව ලෙස නම් කරලා පිළිගැනලා තියෙනෙත් අද වගේ දවසකයි. ඉතින් මේ බන් සුවිශේෂී සිදුවම් සිදු දවසකයි අප ඔබ හමුවන්නේ. අපි ඔබ වෙත මීළඟට ගෙනෙන්න බලාපොරොත්තු වෙන්නේ ඔබගේ ලග්නයේට මෙම වසරේ කොයි විදිහටද සුභඵල අසුභඵල ගෙනෙන්නේ කියන කාරණය පිළිබඳව. විදුර අද මෙම තොරතුරු අපේට සපයා සිටිය ප්‍රවීණ ජ්‍යෝතිෂවේදීනි චින්තා වික්‍රමසිංහයි. සාමාන්‍ය ජ්‍යෝතිෂයට අනුව නව වසරක් යනබෙන්නේ රාත්‍රී 12ට නෙවෙයි සූර්ය උදාවත් සමගමයි මේ ජ්‍යෝතිෂයට අනුව නව වසර ඇරඹෙන්නේ. ඒ අනුව වසර 2015 ජනවාරි මාසයේ පළවෙනිදා අද උදෑසන 6:22ටයි සූර්ය උදාව සිදුවන්නේ. ඉතින් මේ අනුව තමයි වසර ආරම්භ වන්නේ. විශේෂයෙන්ම මෙම වසරේ චන්ද්‍රග්‍රහණ දෙකක් සහ සූර්යග්‍රහණ දෙකක් තියෙනවා කියලා දන්වා ඉවලා තියෙනවා. වසර 2015 මාර්තු 20 වෙනිදා පූර්ණ සූර්යග්‍රහණයක් තිබෙනවා. 2015 අප්‍රේල් 4 වෙනිදා අර්ධ චන්ද්‍රග්‍රහණයක් තිබෙනවා. වසර 2015 සැප්තැම්බර් 13 වෙනිදා අර්ධ සූර්යග්‍රහණයක් තියෙනවා. වසර 2015 සැප්තැම්බර් 28 වෙනිදා චන්ද්‍රග්‍රහණයක් තියෙනවා. ඉතින් මේ අනුව මේ අපි ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඊළඟට ඔබගේ ග්‍රහයන්ට අනුව ඔබගේ ලග්නයට අනුව කොයි විදිහටද ඔබගේ සුභාශුභ ඵල විසඳෙන්නේ මේ ඉදිරි වර්ෂය සඳහා වසර 2015 සඳහා. මුලින්ම මේෂ ලග්නයට බොහොම මෙම වර්ෂයේ මිල මුදල් සම්බන්ධ තරමක් දුරට කල්පනාකාරී විය යුතු වසරක්. ඔබට නිෂ්ඵල ලෙස කරන කටයුතු වලින් මිල මුදල් නාස්ති වීමට ඉඩ තියෙනවා. වෙළඳ ව්‍යාපාර කරන අයට එහි අවුල් සහගත තත්ත්වයක් ඇතිවන්නට ඉඩ තියෙනවා. රැකියා කටයුතු වල බාධා හෝ විශ්‍රාම ගැනීමට සිදුවන කාලයකුත් සිදුවන්නට පුළුවනි. තම ආර්ථිකයේ පහත වැටෙන අතර නඩු හබ නීති ගැටලු වලට මුහුණ දීමට සිදුවෙනවා. ඒ වගේම තම ගෞරවයට හානිදායක තත්ත්වයකට උදා වෙනවා කියලා දන්වලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ජූලි මාසයේ මැද භාගයෙන් පසු සිතට කරදර දෙන කාලයකට උදා වෙනවා. අලුත් අදහස් සිතට එනවා. ඒව ක්‍රියාවට නැංවීමේදී බාධා මතුවේ හැකි බැවින් කල්පනාකාරී වෙන ලෙසත් ඇය දන්වා තිබෙනවා. දැන් ගුප්ත විද්‍යාවන්ට හෝ පරේෂණ විද්‍යාවන්ට සුභායට හොඳයි. අධ්‍යාපන දියුණු වසරේ අවසානයේදී සුභ වෙනවා. විශේෂයෙන්ම ගුරු මහදශා බුද දශා ගෙවනායට සුභ කාලයක්ද. සනි කේතු දශා ගෙවනායට රෝග මතුවීමට ඉඩ ඇති බැවින් ඇටමිදුළු ආශ්‍රිත රෝගවලින් ප්‍රවේශම් වන ලෙසත් එය දන්වා තිබෙනවා. මිලන්ට වෘෂභ ලග්නය මිල මුදල් කටයුතු වලදී ඉතා බුද්ධිමත් වන ලෙස දන්වා ඒවා තිබෙනවා. දුරදිග නොබලා කටයුතු කරන්නට වීමෙන් පාඩු සිදු වෙන්නටත් ඉඩ තියෙනවා. අනවශ්‍ය දෙයට වැඩියෙන් මිල මුදල් යොදවන බවත් දැක්වෙනවා. රැකිරක්ෂා වෙනස් වීම හෝ යටිකුට්ටු උපක්‍රම නිසා රැකියා අහිමිවීම සිදුවන්නට ඉඩ තිබෙනවා. අතට එන්නට තිබූ වාසිය සුළු දෙයකින් වෙනස් වෙලා යන තත්ත්වයකට උදා වෙනවා. මහජනය සමග හෝ සමාජයට කරන කටයුතු වලට අවුල් වියවුල් ඇතිවීම හෝ අබුද්ධිමත් ලෙස ගන්නා තීන්දු තීරණ වලින් ප්‍රශ්නකාරී නැත්නම් ගැටලුකාරී තත්ත්වයක් මතුවෙනවා. විවේකයක් අඩු වෙනවා. අධික ගමන් බිමන් වැඩි වෙනවා. දරුවන්ගේ කටයුතු සඳහා නොබැලීම නිසා ප්‍රශ්න මතුවීමටත් ඉඩ තිබෙනවා. බොහෝ විට ගුරු හා ශනි දෘෂ්ටිය 2015 ජූනි දක්වා තියෙනවා. මෙම කාලය තුළ ව්‍යාපාරවල දියුණුවක් හෝ මංගල කරුණු සාර්ථක කර ගැනීමටත් පුළුවනි. 2015 අගෝස්තු 10 වන විට කුජග්‍රහය තුන්වැන්නේ නීච වීම නිසා තරමක් දුරට විවසලිවන්තකම පුරුදු විය යුතු වෙනවා. නැත්නම් සතුරු කරදර මතුවන්නට ඉඩක් තිබෙනවා. මුල් මාස කීපයට වඩා අවසාන මාස කීපය සහනදායී කාලයක් වෙනවා. ලැබීම් ඇති කරනවා. කරගෙන වැඩ කටයුතු තවදුරටත් උත්සාහ යොදා කටයුතු කිරීමෙන් සාර්ථකත්වයකට පත්වන්නට ඉඩ තිබෙනවා.
මීළඟට මිතුන ලග්නය ජූලි දක්වා ඔබට වාසනාවන්ත කාලයක් ලැබීමටින් යහපත් වෙනවා. වස්තුලාභ ලැබෙනවා. අලංකාර සලුපිලි ලැබෙන කාලයක්. මංගල යෝග අඩු අයට මංගල යෝගයේ දෙන කාලයක්. දරු ලාභ අඩු අයට බුද්ධිමත් දරු ලාභ ලැබෙනවා. ඒ වගේම වසරේ මුල් කාලයේදී සතුරන් අභිභවා ඉදිරියට යාමට හැකියාව පවතිනවා. නමුත් ජූලි මාසෙන් පසුව තරමක් අවේකී කාලයක් උදාවන්නේ. අනුන්ගේ ප්‍රශ්න ගැටලු නිසා තරමක් අවේකී වෙන බවක් දැක්වෙනවා. ශනි ග්‍රහයාද 6 වැනි වූ වෘශ්චික රාශියේ ගමන් කිරීම නිසා බඩේ රෝගාබාධ, ආහාර ජීර්ණ පද්ධතියේ රෝගාබාධ මතුවිය හැකි. නව ව්‍යාපාර ආරම්භම හා නඩුහබ ජයග්‍රහණ උදෙසා උත්සාහවන්ත වූවහොත් ප්‍රතිඵල ලැබෙනවා. විදේශගත වන්නට යහපත් වූ වර්ෂයක්. ඔබගේ උප්පත්තියේදීම ශනි 5-6-7 වෙන්නේ ගමන් කරන අය තරමක් දුරට කල්පනාකාරී විය යුතුයි. තද බල අනතුරු පාදාබාධ මතුවිය හැකි. මුල් මාස 6 තුළ ඇතිවන අධ්‍යාපන ජයග්‍රහණ නිසා වසර පුරා තෘප්තිමත් විය හැකි බවත් දන්වලා තිබෙනවා. මීළඟට කටක ලග්නයට මෙම වර්ෂය කටක ලග්න හිමියන්ට මිශ්‍ර ඵලදායක වෙනවා. මුදල් යොදවා කරන කටයුතු වලදී කල්පනාකාරී වන ලෙස දන්වා ඒවා තිබෙනවා. අනවශ්‍ය දෙයට මුදල් යොදවන අය පරිස්සම් විය යුතුයි. විදේශගත අයගේ ලැබීම් ඇතිවන කාලයක් රැකිරක්ෂා තරමක් කල්පනාකාරීව කළ යුතුයි. රැකියා ආයතනයේ උසස් අයගේ තරමක් ප්‍රශ්න ගැටලු මතුවිය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කළ යුතු වෙනවා. ගෙදරදොර කටයුතු වල හා එකිනෙකා එකතුව කරන කටයුතු වලින් ප්‍රීති වන්නට පුළුවනි. ඒ වගේම වන්දනා ගමන්ද යෙදී හැකි. දරුවන්ගේ මංගල කරුණක් හෝ ප්‍රිය සම්භාෂණ වලට යමේ කටයුතු 2015 ජූලි වලින් පසු උදා වෙනවා. සමාජ සේවා කටයුතු වලට සුබ කාලයක්. උසස් අයගේ ලැබීම් ඇති වෙනවා. වයසින් වැඩි අය සමග ආශ්‍රය වැඩි වෙනවා. අධ්‍යාපනය වෙනස් කිරීමට හෝ විදේශගත වීමට පහසු මාර්ග හොයන තත්ත්වයක් උදා වෙන බව දන්වලෙවල තියෙනවා. ඉගෙනීමට පෙර තිබූ උනන්දුවත් උත්සාහය නැතිව යන කාලයත් බැවින් අධ්‍යාපනය ලබන දුවා දරුවන් විශේෂයෙන්ම කල්පනාකාරී විය යුතුයි. එයින් සඳහන් කරන්නේ දැන් පෙර තිබුණු උනන්දු උත්සාහය නැතිව යන කාලයක් දරුවන්ගේ. ඒ නිසා ඔබට ඔබගේ දරුවන් කටක ලග්නේ නම් ඔවුන් උනන්දුවෙන් ඒ කටයුතු වලට යොමු කිරීම ඉතාම වැදගත්. ශරීර සෞඛ්‍ය පිළිබඳව තරමක් කල්පනාකාරී විය යුතුයි. ගැස්ට්‍රයිටිස්, අමාවාත, පිත්‍රෝග ඇති අය ප්‍රවේසම් වන්න වැඩි වශයෙන් රෝග පීඩාවලට මුදල් යොදවන්නට සිදු වෙනවා. ශනි කේතු දශා ගිවන අය වඩාත් කල්පනාකාරී විය යුතුයි. සිංහ ලග්නයේ මෙම වර්ෂයේ මිශ්‍ර ඵලදායකයි. ශ්‍රීඥ ලග්න සිංහ ලග්න හිමියන්ට පසුගිය වසරට වඩා යම් යම් දේවල් ප්‍රශ්න මතුවෙනවා. අනවශ්‍ය දේ කිරීමට යාමෙන් වියදම් අධික වෙනවා. අන්‍යයන් කරන කටයුතු බලා කිරීමට යෑමෙන් තමාට පාඩු අඩුපාඩු සිදු කිරීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරී වන ලෙස දන්වා තියෙනවා. මුල් මාස 6 කාලය තුළදී ගෙදර දොර අවුල් සහගත තත්ත්වයක් උදා වෙනවා. තමා ගන්නා උත්සාහයෙන් ව්‍යර්ථ වීමට ඉඩ තියෙනවා. ඒ වගේම ඵල නොලැබෙන තත්ත්වයක් උදා වන්නටත් පුළුවන්. වසරේ මැද භාගයේ සිට නව ව්‍යාපාර ආරම්භium උත්සාහවන්තව කටයුතු වල නිරත වීම හා පුණ්‍යකාමී කටයුතු වලට මුදල් යෙදවීමටද ඉඩ තිබෙනවා. උසස් අයගේ ඇසුර ලැබෙනවා. අවිවාහකයට මංගල යෝග උදාවන්නේ මෙම වසරේ මැද භාගයේදී විතරයි. වෙනද ව්‍යාපාරවලට යොමු වන ඔබට ලාභ පාඩු 100% ලැබෙන්නට ඉඩ තියෙනවා. ඒවට අධික ලෙස වියදම් කිරීම මෙම වසරේ නොකළ යුතුයි. සෞඛ්‍ය පීඩාවන්හිදී කල්පනාකාරී විය යුතුයි. නිතර අප්‍රාණික කම්මැලි ගති හා වෙනදා තිබූ උද්‍යෝගය අඩුවන්නට ඉඩ තිබෙනවා. කාන්තාවකට නම් යටිබඩේ හෝ උදරයේ ශල්‍යකර්ම වලට මුහුණ දීමට විය හැකි. දරු ලාභ අපේක්ෂා කරන අය වඩාත් ප්‍රවේශම් විය යුතුයි. මීළඟට කන්‍යා ලග්නය. වසර 2015 වර්ෂයේ කන්‍යා ලග්න හිමියන්ට සුබ අසුබ මිශ්‍ර ඵල ගෙන දෙනවා. මිල මුදල් ලැබීම ඇතිවත් වරින් වර අනවශ්‍ය දේට මුදල් වැය වෙනවා. කෘෂිකාර්මික හා පොළොව සම්බන්ධ කටයුතු වලින් මිල මුදල් ලැබෙනවා. නමුත් ව්‍යාපාරිකයන්ට වරින් වර ගැටලු හෝ නීති ප්‍රශ්න ඇති වී පාඩු සිදුවේ හැකි. අධ්‍යාපනික අංශවල ජයග්‍රහණ ලැබීම හෝ අමුතු අමුදේ ඉගෙනීමට ලැබෙනවා. සොයන්නාට සම්භ වෙනවා වගේ ඔබට දියුණුවත් ඒ වගේ සොයා ගැනීමට හැකියාව තියෙනවා. මහන්සි වුවහොත් නොඑක් කලා කටයුතු විද්‍යාත්මක හා කාර්මික දැනුමද ඇති කරගන්නවා. තරඟ විභාග වලින් ජයග්‍රහණය අත්කර ගන්නට බාධක මැදේ කටයුතු කරනවා ඔබ. ගෘහ ජීවිතයේ නොඑක් හැලහැප්පීම් වලට ගොදුරු වීම නිසා අඹ සැමියන් අතර අරගලකාරී තත්ත්වයක්ද ජූලි මාසෙන් පසුව ඇති වෙනවා. ජූලි මාසයේ නැත්නම් මුල් මාස 6ක පමණ කාලේ විවාහ ජීවිතයේ ගැටලු පැන නගින්නේ නැහැ. අප්‍රේල් මේ ජූනි මාසවලදී කල් ගිවිය හා කටයුතු සාර්ථක කර ගැනීමට අවස්ථාවද සැලසෙනවා. තම අභිමතයන් කෙසේ හෝ ඉටු කර ගැනීමට හැකියාව පවතිනවා. කෙසේ වෙතත් රෝග පීඩා ආදී සෑදීන බැවින් උෂ්ණ ආහාර මෙන්ම අධික ශීතල ආහාර ද අගුණ කරයි. වතුරින් ප්‍රවේශම් විය යුතු වෙනවා. විශේෂයෙන්ම මුහුදු හෝ ජලස්ථානවල සේවය කරන්නන් කල්පනාකාරී විය යුතුයි. තරුණ දරුවන් ගංගා මුහුදු ආදී ස්නානය කිරීමද සුබ නැහැ. හිතුවක්කාරී තීරණ ගැනීම